ಸಮರ್ಪಿತೆಯಾಗ್ನವು ಆತ್ಮ ಪ್ರಕಾಶನೆಯ ಆಯ್ಬವನ್ನು ಬಿಟ್ಟು ಒಬ್ಬಕ್ವನ್ನೇ ಅತೀತಾವರ್ಜುನ ಅಡುಹೋರಾವ ಸಮಗ್ರಿ ಇತಿಹಾಸ ಬಹು ದೇವಲ್ ಒಬಲಂಗಟ ಗೆನಲ್ಲ ದೆನ್ನ ಅಪಿ ಸುದಾನಂ ರಟಮೆದ ಅಲಿಖಿತ ಅಸ್ಪರ್ಶಿತ ಇತಿಹಾಸೇನ್ ಬಿಂದಕ್ ಒಬಟ ಮೇ ವಿಧಿಯಟ ಅಪಿ ಸಮೀಪ ಕರನ ಹಬೈ ಇತಿಹಾಸ ಮೇವನ ವಿಟ ಸ್ಪರ್ಶಿತೈ ಲಿಖಿತೈ ಅತೀತಾವರ್ಜುನ ಕ್ಯಾನೆ ಏ ಇತಿಹಾಸೇನ್ ಬಿಂದಕ್ ಒಬಟ ಗೇನ ವಡಸಟಹನ ದೆನ್ ಅದ ಅತೀತಾವರ್ಜುನ ವಡಸಟಹನೆ ಅಪಿ ಕಥಾಬಹ भिक्षुनी पार्षदे पिलिबंधव अपि दन्नवा मे संबंधव किसियम ऐतिहासिक पशुबिमक् मेघन अतीतावर्जुन कथा नायकत्व हिमिवन्नी काटत किल अपि दन्नवा एहि कथा नायक रंगिरदंबुलु पार्श्वे श्रीमत् महानायक आचार्य पंडित पूज्य नामलवे शिशुमंगल महानायक हामुदुरु उन्नांसे अद दवसेत् वेडयिन्नवा इतिहास कथा आरंभ करंट मेदिरे अभी संवादे आरंभे मे विधेट आरंभ करण हितो मे विधेट सिरिलक भिक्षुनी शासने वेनुवट उन्नासे उदाहरणे भिक्षुनी पार्षदे केला मे वचने पेहदिल करगन गियो इतिहास कथा हुंदाय केला मट हितेन अपे हांदुने उपहांसे अकमति शासने केन वचने योदन एक इम कृति सदन कर लिखे पार्षद मे वचन दिखे तेरु विस्तर करेटा ओ अभी एक कारण संबंधन तव पूर्व पूर्विका वधान करना मेद महाराज से लंका बट वेडम कर भिक्षु परषद आरंभ कला ए वगेम संगमित मेहनि वहंस लंकावट वडम करला लंकावे भिक्षुनी परिषदे आरंभ कलाकिन कथाव मे प्रवृत्य शासन इतिहास संधान करन महावंशे अतलु मे मूलाश्र संधान करन कारणे अद पिलिगत सत्य कालयक्तिस्से मिधु महाराहतन वहांस लंका टैविला भिक्षु भिक्षु शासने आरंभ कला के वचने अभी भाविता करना एक सांप्रदायिक एवगेम संगमित मेनिन वहांस लंका वडम करला भिक्षुनी शासने आरंभ कला के लतमे अभी विवाह करना मुत मम दाकिनो भिक्षु शासने भिक्षुनी शासने के लतीन डबे हतीन बुद्ध शासने බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ශාසනය හැරුණකොට වෙනස් ශාසන තියෙන්න බෑ මේ ශාසනය කියන වචනේ ආරම්භය ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස චතුර්විධයි මේක පාලි පොතේ සඳහන් කරන්නේ චත්තාරි පරිසක් කියලා एक मे सतर पिरीसा पिरीसतरा मे पिरीसतर की श्रावक पिरीस बुद्रजान श्रावक पिरीसर तमाइ भिक्षु भिक्षुनी उपासक उपासक किल किल की दिन समारोह श्रावक वचने भावितकरा बहुदुरट बुद्रजान से भिक्षु संघाट विशेष නමුත් ඇත්ත වශයෙන්ම ශ්‍රාවක කියන වචනය අසන්නන් කියන අදහස එහෙම නැත්නම් තමන් අනුව යන පිරිසක් කියන අර්ථයක් තමයි ශ්‍රාවක කියන වචනේ තියෙන්නේ. දැන් අපි කියනෝනේ ගුවන් විදුලි ශ්‍රාවකයෝ කියලා. ඒ වගේ ওই ශ්‍රාවක කියන වචනය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම තියෙන එකක්. තියෙන භාවිතා වෙලා තියෙන වචනයක්. එතකොට නමුත් අපි නැවත ගියොත් මුලට එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය හැරුණකොට තවත් ශාසන තියෙන්න බෑ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක පිරිස
පරිසා කියන වචනෙන් තමයි මේ පිරිස කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. පාලි වචනේ ඕකේ පරිසා. එතකොට ඒක සිංහලට පිරිස. එතකොට පාලි වචනේ පරිසා කියන වචනේ සංස්කෘත පදයේ පර්ෂද් නැත්නම් පර්ෂද්. භික්ෂු කියන වචනේ සංස්කෘත වචනයක්. ඒකේ පාලි වචනේ භික්ඛු. එතකොට භික්ෂුණී කියලා කියන්නේ සංස්කෘත වචනයක්. ඒකේ පාලි වචනේ භික්ඛුණී. එතකොට මම මෙතනදී වාග්විද්‍යාත්මක මගේ තර්කය තමයි භික්ෂු පිරිස වෙන්න බෑ ඒක භික්ෂු පරිසදේ. අර සංස්කෘත වචනේ ගන්න පිරිස කියන එකේ සංස්කෘත වචනය ගැනීම වඩාත් යෝග්‍යයි කියන එක. ඒ වගේම භික්ෂු පරිෂදය කියන එකත් භාවිතා කරන්න පුළුවන්. උපාසක පරිෂදය කියලා කියන්නත් පුළුවන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම උපාසිකා කියලා උපාසිතක උපාසිකා පරිෂදය කියලාත් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මම මෙතන මේ අදහසක් ඉදිරිපත් කරන්නේ. මේක මගේ පෞද්ගලික මතයක්. ඒක පිළිගැනීම නොපිළිගැනීම විද්වතුන් සතුව කාරණයක්. ඒක තවදුරටත් බුද්ධිමතුන් විසින් විග්‍රහ කළ යුතුව තිබෙනවා. කොහොම නමුත් අපි හැම දෙයක්ම සාම්ප්‍රදායිකව පිළිගන්නට අවශ්‍ය නැහැ. අපි ඒ පිළිබඳ විමර්ශනාත්මකව බලන්න ඕනේ හැම වචනයක්ම වුණත්. ඉතින් ඒ නිසා මම මේ ග්‍රන්ථයේ අතීතවර්ජන ග්‍රන්ථයේ මම භාවිතා කරලා තියෙන්නේ පර්ෂදය කියන වචනේ තමයි. භික්ෂුණී පර්ෂද කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක භික්ෂු පර්ෂදය භික්ෂුණී පර්ෂදය වශයෙන් ඒ තැන්වල මම භාවිතා කරලා තියෙනවා. බොහොම වටින කතාවක්. මොකද භාෂාව කියලා කියන්නේ අපේ දේශයේ උරුමය, අපේ ජාතිකත්වයේ අනන්‍යතාවය. එතකොට භාෂාව වැරදි විදිහට යොදා ගන්න හැම තැනකදීම අපිට අහිමි වෙන්නේ අපේ අනන්‍යතාවය සහ එහින් කොටසක්. ඒ නිසා අපි වගකීමෙන් අපේ බස හැසිරවීම කියන එක හරි වැදගත්. අපි හාඳුනනේ වහන්සේ ලොකු මඟ පෙන්වීමක් කරන්නේ සමස්ත ජාතියට මේ කාරණේ හරහා කියලා මට හිතෙනවා. මට දැන් භික්ෂුණී ශාසනය කියන කාරණේ හැමෝගෙම මුවඟ තියෙන කාරණයක්. දැන් මට අවසරයි ඒ කතාව කියවුනොත්, මොකද සමාජයේ තමයි කතා කරන්න හුරු කරන්නේ. අපි අමාරුවෙන් කිව්වොත් එහෙම භික්ෂුණී පරිෂදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වීමේ ඓතිහාසික පදනම කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. ආරම්භයේදීම දෙවනි වතාවට භික්ෂුණී පරිෂදය අපි ආරම්භ කිරීමේ කටයුත්ත කතා කරන්න කලින්. ඔව්, දැන් භික්ෂුණී පරිෂදය ආරම්භ කිරීම හා සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි මූලාංශරගත ඉතිහාසයක් තියෙනවා. ඒක නිසා ඒ වෘත්තාන්තය හා සම්බන්ධ කිසිම ගැටලුවක් මතවාදයක් නැහැ. දේවානන්ද පේස රජතුමාගේ දූත මෙහෙවරෙන් දඹදිව බලා ධර්මාශෝක රජතුමා මුණ ගැසෙන්නට යන රාජ්‍ය දූත කණ්ඩායම ලංකාවේ අනුලා බිසව ඇතුළු ඒ රාජකීය කාන්තාවන් පැවිද්දෙන් ඉන්න බවත්, ඒ අයගේ පැවිදි උපසම්පදාව ලබා දීම සඳහා භික්ෂුණී පරිෂදය ලංකාවේ පිහිටවීම සඳහා ආරාධනාවක් කරනවා රජුරුවන්ගේ දූත පිරිස. ඒ අනුව තමයි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු කොට ඇති ඒ භික්ෂුණී වහන්සේලා ලංකාවට වැඩම කරන්නේ. ඒ ලංකාවට වැඩම කරපු ඒ භික්ෂුණීන් වහන්සේලා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලාගේ මූලිකත්වෙන් අනුලා බිසව ඒ වන විටත් ඒ සඳහා සූදානම් වෙලා හිටියේ. එතුමිය මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සකෘදාගාමි වෙලා හිටි බවයි පොතපතේ සඳහන් වෙන්නේ. ඒ විතරක් නොවෙයි, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වඩින තාක්කල් ගිහි ගෙයින් නෙක්මිලා වෙනනම
පැවිද්දට සූදානමින් සිටිය බවත් මහවංශය ඇතුළු ඒ මූලාශ්‍රවල සඳහන් කරනවා. එතකොට මේ ගොල්ලන් සඳහාම අනුලා බිසෝ ඇතුළු ඒ පැවිද්දට සූදානම්ව සිටි කාන්තාවන් සඳහාම දේවානම් පියස රජතුමා මෙහෙනිවරක් හදනවා. හත්තාලක මෙහෙනිවර කියලා. ඒ මෙහෙනිවරේ තමයි මේ ගොල්ලන් ඉන්නේ. එතකොට මේ ගොල්ලන් පැවි වෙලා පැවි ඉන්නවා පැවිද්දට. ඕක විනේ සඳහන් කරලා තියෙන්නේ අවුරුදු දෙකක් කාන්තාවක් පැවිදි වෙනවා නම් අවුරුදු දෙකක් පරිවාස කාලයක් ගත කරන්නට ඕන කියලා. ඒක විනය පිටකේ සඳහන් කරලා තියෙන්නේ සික්කමානා කියලා. මේ සික්කමානාව වශයෙන් අවුරුදු දෙකක් වශයෙන් සිටීමෙන් අනතුරුව තමයි කාන්තාවක් පැවිදි කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට මම හිතනවා මෙතන ඒ අනුලා බිසව ඇතුළු පිරිස ගිහි ජීවිතයෙන් බාහිරව ඒගොල්ලන් පැවිදි ජීවිතයට අවතීර්ණ වෙන්නට එහෙම නැත්නම් පැවිද්ද උපසම්පදාව බලාපොරොත්තු වෙන සිටිය අර පරිවාස කාලය තමයි ගත කරලා තියෙන්නේ අර මෙහෙනවරි. එතකොට ඒක විනය අනුකූලයි. මොකද එතකොට ඒගොල්ලන්ව සංගමිත්තා මේනින් වහන්සේ ලංකාවට වැඩම කරපු හැටියෙම ඒගොල්ලන් අර මූලික අවශ්‍යතාව ඒ කියන්නේ සෙක්කමාන විදිහට වසර දෙකක ශික්ෂණ කාලයක් ගත කරලා සම්පූර්ණ කරලා තිබෙන නිසා ඒගොල්ලන්ට පැවිද්ද උපසම්පදාව ලබා දීමට කිසිම එතන ගැටලුවක් වෙලා නැහැ. මෙන්න මේක තමයි සමාරම්භය. මේවා සාකච්ඡා වෙලා නම් තියෙන හුඟක් අඩුයි. නමුත් මෙන්න මේක තමයි සමාරම්භය. මේ සමාරම්භයේ සිට අර කාන්තාව 500ක් රාජකීය කාන්තාව. එතකොට මේ සමාජයෙන් තමයි ඒ පිරිසෙන් තමයි ලංකාවේ භික්ෂුණී පරිෂදය ආරම්භ වෙන්නේ. එහේ අපේ හැමදෙන්නේ දැන් මට හිතෙනවා තව ටිකක් ඒ කතාවෙන් ටිකක් ඉදිරියට ගියොත් සම්බුද්ධ ශාසනය තුල නැත්නම් බුද්ධ ශාසනය තුල භික්ෂුණියට නැත්නම් ස්ත්‍රියට භික්ෂුණිය වෙන්නේ ස්ත්‍රීණිය අපහු ගත්තාම ස්ත්‍රියට හිමි තැන මොන වගේද දැන් සම්බුද්ධ ශාසනය තුල ලැබුණේ මොන තැනද කියලා කතා කරොත් පොඩි වෙලාවක්. දැන් අපි මේ හා සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපිට යන්න වෙනවා ඉන්දියාවේ පසුබිමට. එහේ දැන් සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැළම කළේ වර්ෂ 300කට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 300කට පස්සේ. එතකොට බුද්ධ කාලය කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. ඒ කියන්නේ අවුරුදු 300කට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය. එතකොට දැන් මේ කාලපරාසය තුල ඉතින් විවිධ වෙනස්කීම් වලට බෞද්ධ සමාජය වෙනස් වෙනට ඇති. ඒ කෙසේ වෙතත් මහා ප්‍රජාපති ගෝතමී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයාගේ සුළු මව නැත්නම් පුංචි අම්මා. සිද්ධාර්ථ කුමාරයාගේ බෝසතාණන්ගේ මෞතුමිය මහමායා දේවිය බෝසතුන්ගේ උපතින් දින 7කට පස්සේ කලුරිය කළා. එතෙන් සිට හදාගත්තේ මහා ප්‍රජාපති ගෞතමී සුළු මව. ඒ කියන්නේ මහමායා දේවියගේ නංගි. මහමායා දේවිය කලුරිය කළාට පස්සේ සුද්ධෝදන රජතුමා විවාහ කරගත්ත මහා ප්‍රජාපති ගෞතමී. ඒ කියන්නේ තමන්ගේ බිසවගේ නැගණිය. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයා හැදුනේ වැඩුනේ කෙරිබිව්වේ හැදුනේ වැඩුනේ මේ මහා ප්‍රජාපති ගෞතමීගේ සේවනේ.
ඒ තමයි දෙවෙනි අම්මා. එතකොට මෙතුමිය එතුමියගේ චරිත කතාවේ අපදාන පාළිය සඳහන් කරලා තියෙනවා මේ කාන්තාව සුවිශේෂී කාන්තාවක්. පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙතුමිය සිටු කුමාරියක් වශයෙන් ඉපද සිටින කාලය තුල එතුමිය පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගෙන් එල්ලනවා වරයක් එල්ලනවා එතුමියට අනාගතේ පැවිද්ද ලබා ගන්නත් ඒ වගේම ඒ කාන්තා පැවිද්ද ලැබීමේදී පළවෙනි කාන්තාව වශයෙන් වෙන්නටත් අවස්ථාවක් ලැබේවා කියලා ඒකේ පාළි වචනේ දක්කලා තියෙන්නේ චිරරාත්‍රඥ කියලා. ඒ චිරරාත්‍රඥ කියන වචනේ තේරුම ප්‍රථම කියන එකයි. ප්‍රථම පැවිද්ද උපසම්පදාව ලබා ගන්නට යම්කිසි බුදුරෙන් වහන්සේගේ කාලයක මට අවස්ථාව ලැබේවා කියලා. එතකොට මේ ප්‍රාර්ථනාව කරන්න නිකම්ම නෙවෙයි, පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝරත්නයට දන් පිළිගන්වලා තමයි මේ වරේ ඉල්ලන්නේ. දැන් මේ අපදාන පාළියේ මේක විස්තර කරනවා, මේක පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා. මෙතුමියට මේ ප්‍රාර්ථනාව අනාගතයේ ඉෂ්ට කරගත හැකිද කියලා. ඒ අනුව පෙනී යනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුළුම උබවට පත් වෙලා එතුමිය මේ අවස්ථාව ලබා ගන්න බව. ඒ නිසා පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ නියත විවරණය දෙනවා ඔබතුමියට අනාගතේ පහළ වෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාන්තා පැවිද්ද පළමු වතාවට ලබා ගන්න පුළුවන් කියලා. දැන් මේ අපදාන පාළියේ සඳහන් වෙන මේ සිද්ධිය ඉතාමත් වැදගත්. මොකද එතකොට මේ මහා ප්‍රජාපති ගෞතමී කියලා කියන්නේ සුළු මව් පමණක් නෙවෙයි, පැවිද්ද පතාගෙන සංසාරේ පැමිණි කෙනෙක්. මෙන්න මේ පසුබිම බොහෝ දෙනෙක් අවධානය යොමු කරගෙන ඇති පැතිකඩක් ලෙස මම දකිනවා. අපවරු ඉතිහාසයක් දැන් ඔය ඉතිහාසයේ ඔබ ඇවිද යනකොට අපිට හමු නොවුණු තැන් පිළිබඳව අපිට තියෙන්නේ රික්තකයක්, පොඩි හිස් බවක්. ඒ හිස් බව පිරුණාම අපිට දැනෙනවා මේ අපි ආපු ගමන් මඟ. කොහොමනත් මාතෘත්වය පිළිබඳව, ස්ත්‍රිය පිළිබඳව සාධාරණ කතාබහක් බුද්ධකාලීන භාරතයේ ආරම්භ වුණා. අපි හිතනවා බටහිර මේ කතාව ආරම්භ කරන්න කලින් සිව්වනක් පිරිසෙන් හරි අඩක් ලැබුණේ මාතෘත්වයට, ස්ත්‍රීත්වයට. ඒ නිසා අපිට එහි දාර්ශනික පදනම පිළිබඳව කිසිදු සැකයක් නැහැ. අපි මේ ඉතිහාස කතාවෙන් අතීතාවර්ජන ඉතිහාස කතාවෙන් කෙටි විරාමයකට ගිහිල්ලා එන්න රැඳී සිටින්න. ඔබ නැමතත් අතීතවර්ජන සමගමයක් වන්නේ. අපි විරාමයට මත්තෙන් අපි බුද්ධකාලීන භාරතයට ගියේ. එදා ඉන්දියානු සමාජයේ නැත්නම් බුද්ධකාලයේ භික්ෂුණිය කොහොමද ආරම්භ වෙන්නේ කියලා, භික්ෂුණි ශාසනය කොහොමද ආරම්භ වෙන්නේ කියන කතාව හිටියේ. අපි හිතනවා මා නවත්තපු තැන සමාජ සාධාරණත්වය වෙනුවෙන් බොහෝ අයට භික්ෂුත්වය ලැබීමෙන්, භික්ෂුණීත්වය ලැබීමෙන් බොහෝ අය සන්තෝෂයට පත් වුණා, සතුටට පත් වුණා. අපි අහලා තිනවා අපේ හාමුදුරනේ කොහොමද ඒ භාරතයේ මේ භික්ෂුණී සසුන ආරම්භ වීමත් එක්කම කාන්තාවට යම් තැනක් ලැබුණේ, පිළිගැනීමක් ලැබුණේ. බුදුරජාණන් වහන්සේ කෙඹුල්වත් නුවරට වැඩම කරනවා බුද්ධත්වයෙන් පළවෙනි අවුරුද්දේ. කෙඹුල්වත් නුවරට වැඩම කරපු වෙලා එන්නේ
රජ්ජුරුවන්ට අසනීපේ බව දැනගෙන ඒ වගේම රජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් කෙඹුල්වත්නුවරට විශේෂයෙන් වැඩම කරන්නේ ඥාති ඥාතීන්ට ධර්ම දේශනා කිරීම සඳහා. ඒ අවස්ථාව වෙන විට රජතුමා අසනීප මට්ටමින් ඉන්නේ. එතකොට රජ්ජුරුවන්ටත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ රජතුමාත් හම්බ වෙලා රජතුමාගේ ඇප උපස්ථාන ලබාගෙන පින්සේ ධර්ම දේශනා කරලා මේ කටයුතු කරලා නැවත බුදුරජාණන් වහන්සේ ආරාමයට වැඩියට පස්සේ තමයි මේ මහා ප්‍රජාපති ගෞතමිය ඉල්ලා හිටින්නේ පැවිදි උපසම්පදාව ලබා දෙන්නට කියලා. එතන කියන්නේ උපසම්පදා කියන වචනේ නෙවෙයි පාලි පොතේ සඳහන් කරන්නේ පබ්බජ්ජා කියන එක කියන්නේ පැවිද්ද දෙන්න කියලා. ඒකෙන් පැහැදිලි කරගත යුතු කරුණක් තියෙනවා මුල් කාලේ පැවිදි උපසම්පදා කියන දෙකම එකක් වශයෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් වර්තමානයේ වන විට පැවිද්ද හා උපසම්පදාව දෙකක් වෙලා තියෙනවා. නමුත් මුල් යුගයේ පැවිද්දත් එක්කම උපසම්පදාවත් ලබා දීලා තියෙනවා. ඒකේ ආරම්භක අවස්ථාවේ නම් තිසරණාගමන, ඒ කියන්නේ තිසරණ සරණ ගියපුවාම පැවිද්ද ලබා ගන්න පුළුවන්. ඒක ඊට පසු කාලෙකින් ටික ටික යම් යම් වෙනස්කම් වලට පත් වෙලා තියෙනවා විනය නීති අනුව. දැන් මෙතනදී මේ විස්තරේ සඳහන් වෙන්නේ මේ භික්ෂුණී පරිෂදේ ආරම්භය හා සම්බන්ධ මේ වෘතාන්තය ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ විනය පිටකේ චුල්ලවග්ගපාලියේ භික්ෂුණී කන්දකේ. ඒක ගැන දැනගන්නට කැමති කෙනෙක් ඉන්නවනම් විස්තරාත්මකව ඒ භික්ෂුණී කන්දකේ කියවලා බලපුවාම තේරුම් ගන්නට පුළුවන්. මොකද දැන් ඒ ත්‍රිපිටක පොත්වල සිංහල පරිවර්තනයක් තියෙනවා. ඒ නිසා පාලි භාෂාව දැනගන්නට මොන නැහැ, සිංහලෙනුත් ඒක තියෙන නිසා. මේ විස්තර කතාන්තරයේ මේ වෘත්තාන්තය රචනා කරලා තියෙන්නේ අපේ සංඝාහක භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා ඒක සංග්‍රහ කරනකොට ඒකෙත් සඳහන් කරනවා මහා ප්‍රජාපති ගෞතමිය ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටිනවා පැවිද්ද. බුදුරජාණන් වහන්සේ ඒකට කැමති වෙන්නේ නැහැ කිය. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා කියලා තමයි බොහෝ දෙනෙක් අද වෙනකම්ම අහලා තියෙන්නේ, කනට හුරු කරගෙන තියෙන්නේ. නමුත් මං හිතන හැටියට ඒකේ ලොකු වැරැද්දක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පැවිද්ද ඉල්ලා සිටි වෙලාවේ බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කළේ නැහැ. එතන සඳහන් කරලා තියෙන්නේ කැමති වෙන්න එපයි කියලා. මා රුචි කියන වචනේ තමයි පාලි වචනේ එතන තියෙන්නේ. මා රුචි කියලා කියන්නේ කැමති වෙන්න එපා කියලා. ගෞතමිය ඔබ පැවිදි වෙන්නට කැමති වෙන්න එපයි කියලා. ඕකට මම හිතෙනවා වඩාත්ම සිංහලෙන් කියනවා නම් ගෞතමිය ඔබ දැම්ම පැවිදි වෙන්න කැමති වෙන්න එපයි කිව්වනම් වඩාත් හොඳයි කියලා සිංහල අර්ථය. මොකද බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම කළේ කලට වේලාවට. බුදුරජාණන් වහන්සේට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි දැන් සංඝ සමාජයේ ආරම්භ කරලා අවුරුද්දක කාලයක් මේ බුද්ධත්වෙන් අවුරුද්දක් වෙන කාලයක්. මේ කාලයේ ඇතුළත භික්ෂුන් වහන්සේලාගේ වර්ධනය වේගෙන් ආවා. දහස් ගාණක් හිටියා භික්ෂුන් වහන්සේලා. පස්වග මහණුන්ගෙන් ආරම්භව ජටිල තවුසන්ගේ පැවිද්ද දක්වා වෙච්චාම විශාල පිරිසක් දහස් ගාණක්. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ වෙනකොට තිබුණු එක ගැටලුවක් ලෙස දකින්න පුළුවන් අපිට
मे पिरिसे वर्धने समग मे पिरिसेट अवश्य शिवपसे सप सपेदीम तम प्रधान कर्गटलूलातीन एगोल्लन तापसनिकाये पिरिसक बोट पत्तुनाट एन्न हेमकेनाटम अवश्य मूलिक अवश्यता हतरक्तेन ए पैविधि समाजेट अवश्य मूलिक कारण अवश्य कारण हतर विनयपुते सदाहं करलतेन शिवपसे अवश्य चीवर पिंडपात सेनासन गिरान प्रत्येकेल चीवर के लिए अन्न शिवर एट पूर्व शिवर अवश्य इतकोटे शिवर बुद्रजान वहंस अनुदन वाले वेनदशल शिवर अग्गंडन ये शिवर से बुद्रजान वहंस अलपेचतावे युक्तवाय एवकट मलमिनी रदि वल उतला अम सोहन गिहिलदान अन्ने अमसुहोने मलमिनी वल एतिला तिबुनु ए रेदि तमाई अरा महला शिवर बवट पत्कर एतकोट दें अपि हितन्नोने एवकट दहस गानिंग भिक्षुन वहन्सेला वर्धने वन विट मेच्चर मिनिसुंगे मलमिनी वलिं रेदि सपया गनीम पहसु कारणे अद्द कियला එතකොට චීවර කියන පළවෙනි අවශ්‍යතාවයේ සපුරගන්න එවකට ලොකු ගැටලුවක් තිබුණායි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම පෙන්ඩපාත. පෙන්ඩපාත කියලා කියන්නේ ගෙන්ගට ගිහිල්ලා ආහාර සංගමනේ යන්න ඕන. එතකොට ඒගොල්ලන්ට ඒ තරම්ම සුවපස්සේ ලබා ගන්න පහසුකම් තිබුණාද? ईलंगटे सेनासन एगोलंक निवास प्रश्न एगोलंट निवास वाले इंड पुलुअंक मक्तिबुने मूल्युगे भिक्षुन हंस अवसर तिबुने गल गट सह गलगुहा वाले इन मेच्चर गलगुहा होयागन आदिशे पुलुअंगुना देखपार बहने मेन्ने मेवागे गटल एवागेम तिबुना गिलाना प्रत्ये गिलाना प्रत्ये के लके लके अन्ने ගවමූත්‍ර සමග අරළු එකතු කරලා හදාගත් ඖෂධයක් ඒක භික්ෂූන්ට විතරක් බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරපු අනුමත කරපු ඖෂධ වර්ගය. එතකොට එච්චර ඒවා හොය හදාගන්නක පුළුවන්කමක් තිබුණද හදිස්සි. මෙන්න මේ වගේ මම දකිනවා ලෞතර බුදුරජාණන් වහන්සේට එවන විට මේ භික්ෂු සමාජය संस्थागत करगंड अवश्यतिबुन अनित्पेत्तगत्त हम शुद्धोदन रायतुमा एवन वीट असनीप मट्टमें हिटिया ए असनीप मट्टमें इन अवस्था वेदी महाप्रजापति गौतमी पविदुनोत् एक तवत्त अर्बुद्यक्केन एवन वीट नंदकुमार राहुल कुमार वनिया बुद्रजान से पैविधि करतेटिया इतने मम दखिन मट हितेन विधि हेट मम दखिन विधि हेट बुद्रजान सेट पलमुम करंड तिबुन कार्य भार्य तमाय तमन्वहन से विशिन् अतिकरगात्मे श्रावक पिरिस भिक्षु श्रावक पिरिसे मूलिक अवश्यता संपूर्ण करमीन ए विधिमत करगाय अनित्यग मूलिम सदाहं कलाकारेट महाप्रजापति गौतमीट पविद्य प्रतिक्षेप करंड बहे मुकद या पतागे नापुके नेक्केक बुधुहांदुर एक दाकिन्नोन तुन काल दाकिन बुद्रजानन वहांसेट අර පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා පෙරම් පුරාගෙන මේ ආපු මේ පින්වන්තයගේ අතීත චරිත කතාව උන්වහන්සේ නොදැක්කා නෙවෙයිනේ නොදැක්කා කියලා කියනවනම් ඒක බුදුහාමුදුරන්ට කරන ලොකුම අපහාසය වශයෙන් මම දකින්නේ ඒ කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම කරලා තියෙන කලට වේලාවට
වරක් සරියුත් හාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරන ඉල්ලා හිටිනවා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට දැන් නීති පනවන්න කියලා බුදුරජාණන් වහන්සේ එතනදී සරියුත් හාමුදුරුවන්ට දේශනා කරන්නේ සරියුත් මේකට කලබල වෙන්න එපා හදිසි වෙන්න එපා නීති පැනවිය යුතු කාලේ මම දන්නවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා බුදුහාමුදුරුව හැම දෙයක්ම කලට වේලාවට කළේ බුදු ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී කියන මේ දෙපිරිසටම නීති පනවලා තියෙන්නේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගිය තැන දැන් බලන්නකෝ එතකොට බුදුරජාණන් වහන්සේ නීති පද්ධතියක් දාලා තමන්ගේ ශ්‍රාවකයෝ පාලනය කරන්න උත්සාහ කළේ නැහැ නමුත් භික්ෂු සමාජයේ වර්ධනයත් සමග භික්ෂුණී සමාජයේ වර්ධනයත් සමග නීති රීති අවශ්‍ය වෙලාවේ උන්වහන්සේ නීති පනවලා තියෙනවා ඒ නිසා මම දකින්නේ මහා ප්‍රජාපති ගෝතමිය මිසින් චුල්ලවග්ගපාලියේ භික්ෂුණිකාන්දේ ඒ සඳහන් වෙනේ වාර්තාවේ ඒ ඉල්ලා සිටි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දැක්කා එක ඒ වෙලාවට සුදුසු නැති බව ඒ නිසා මේ වෙලාවේ ඔබ පැවිද්දට සුදුසු වෙන්න එපායි කියලා අපි තේරුම් ගත්තනම් ගැටලු අඩුයි නමුත් බොහෝ දෙනා මේ මා රුචි කියන වචනයත් වරදවා තේරුම් ගනිමින් බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කළා කියලා සමාජගත කරලා තියෙනවා මේක ලොකු අපරාධයක් මම දකින විදියට ලොකු වැරැද්දක් මේක ඔබට අවස්ථාවක් අතීත වර්ජන ඉතිහාස කතාවෙන් ඇතම් මිත්‍යා දෘෂ්ටික අපේවට කියන දෘෂ්ටීන් කියලා දාර්ශනිකව වටහා ගැනීම නෙවෙයි කිසියම් මූලාශ්‍ර පදනම් කරගත්ත වැරදි මූලාශ්‍ර පදනම් කරගත්ත දෘෂ්ටීන් වල එල්බගෙන ඉන්නවා ඒවා මිත්‍යා දෘෂ්ටීන් නම් ඒවා යහපත් කරගන්න ඒවා නිවැරදි කරගන්න ඔබට අවස්ථාව තියෙනවා නිවැරදි ඉතිහාස කියවීමක් අපි ඔබට සමීප කරනවා හරි අපූර්වයි ඔබත් පින්වන්තයි මේ කතාව අහගෙන ඉන්න ලැබුණාට මමත් පින්වන්තයි මේ කතාව මේ විදිහට අහගෙන ඉන්න ලැබුණාට ඒ නිසා යහපත හොයන කාලේ සත්‍ය හොයන කාලේ මිත්‍යාවෙන් තොර ලෝකයක් හදන්න උන කාලෙක අපි මේ කතාව ආරම්භ කරලා තියෙනවා කාලය ගෙවිලා ගිහිල්ලා අඩ හොරාවක් ඉතිහාස කතාවේ හොඳම තැනින් අද සමුගන්නවා ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් ඔබ සැමට තෙරුවන් සරණයි